ඇත්තටම මේ රාහුල හාමුදුරුව අපි ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරනවා. මොකද පරිසර ක්‍රියාකාරකම් වලදී අරමුණ තමයි හාමුදුරන්ට වැදගත් වෙන්නේ. පක්ෂයේද දේශපාලනයේද කිසි දෙයක් අදාළ වෙන්නේ නැහැ. මේ රටේ පත්විච්ච හැම පාලකයෙක්ටම විරුද්ධව හඬ නගපු කෙනෙක් තමයි ඔය සල්ලි ගන්න ව්‍යාපෘති හරහා මේ පරිසරය විනාශ කරන ව්‍යාපෘති පටන් ගත්තොත් ඔය සිංහරාජ වගේ දේවල් වලට පාරවල් කපන ඒවා අනිත් මේ පදනමක් නැතුව බොරු සංවර්ධනයේ නාමයෙන් පටන් ගන්න හැම දෙයකටම විරුද්ධව වැඩ කරලා ජනතාව මෙහෙවලා ඒ ක්‍රියාකාරී ඒ කටයුතු ඔක්කොම අක්‍රිය කරපු හාමුදුරම ඒ වගේම තමයි සෝබාදහම් පාසල පටන් අරගෙන ඒ පළාතේ දුෂ්කර පළාතේ වැසිකිලි නැති දිස්ත්‍රික්කයක මේ පාලකයෝ පාලනය කරපු රාජපක්ෂලා බිහිවෙච්චි පළාතේ වැසිකිලි නැති මිනිස්සු ඉන්න පළාතක ඒ මිනිස්සුන්ට පරිගණක අධ්‍යාපනය දෙන්න ක්‍රියාකාරී වෙච්ච හාමුදුරමක් තමයි වැකන්දෝල රාහුල හාමුදුරුව සහ ඒ පන්සලේ අනිත් හාමුදුරුවම තමයි දේවාලයක ප්‍රේමරත්න හාමුදුරුව අනීතික වත්තඩංගුවට අරගෙන මේගොල්ලන්ව නීතියෙන් තමයි වරදකරුවන් කරන්න බැරි වුණත් අර ඒගොල්ලන්ගේ ගමන නවත්තන්න යම් යම් ක්‍රියාකාරකම් කරන එකක් විදිහට තමයි අපි දකින්නේ හැමදේම අපි හෙලා දකිනවා වහාම මේ නමින්ද සිද්ධියට අදාළ රාජපක්ෂලගේ පිරිසත් අඩංගුවට ගන්න රාජපක්ෂල මෙහෙවපු පිරිසත් අඩංගුවට ගන්න කියන ප්‍රකාශය මම කියන්න කැමතියි. ඒ වගේම තමයි මේ හාමුදුරන්ව අනීතික අත්අඩංගුවට ගන්න එක අත්අඩංගුවට ගැනීම වහම නවත්තලා මේකට හරි විදිහ නීති ක්‍රියාත්මක කළා මේකට අදාළ පුද්ගලයන්ව හොයලා අත්අඩංගුවට ගන්න. ඒ වගේම තමයි අපි වලස් මුල්ල උසාවි ඉස්සරහා නිහඬ විරෝධතාවයක් තියෙනවා 31 වෙනිදා ඒකටත් පුළුවන් හැමෝම සහභාගී වෙන්න කියමින් මම නවතිනවා. බොහොම ස්තුතියි. දැන් අපි දන්නවා මැයි 9 වෙනිදා මේ ගෝඨාගෝගමට සහ මයිනා ගෝගමට මැර ප්‍රහාර දෙකක් එල්ල වුණා. ඒ මැර ප්‍රහාර වලින් පස්සේ තමයි ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ සිද්ධීන් වාර්තා වුණේ. දැන් මේ විවිධ සිදුවීම් සහ මේ ගෝඨාගම සිද්ධිය පිළිබඳව විමර්ශන පැවැත්වෙනවා. එතකොට අපි බැලුවොත් මේ විමර්ශන පැහැදිලිවම ප්‍රමිතීන් දෙකකින් නැත්නම් ක්‍රමවේද දෙකකින් පැවැත්වෙනවා කියන එක තමයි අපිට දැක ගන්න තිබෙන කාරණා. તો දැන් ගෝඨාගමට පහර දුන්නේ වතඩනු ගන්නෙ කොහොමද? මුලින්ම පොලිසියෙන් ඇවිල්ලා ප්‍රකාශ සටහන් කරනවා, වීඩියෝ බලනවා, ඒ වගේ ඉන්න පුද්ගලයා කවුද කියලා අඳුන ගන්න කියලා චාරූප ප්‍රසිද්ධ කරනවා, සාක්ෂි හොයනවා, නීතිපතිවරයන් උපදෙස් ගන්නවා. නෝක තමයි ක්‍රියාවලිය අධිකරණයට කරුණු වාර්තා කරනවා. ඉතින් එවැනි ක්‍රියාවලියක් තමයි ගෝඨාගම ප්‍රහාරකයන් සම්බන්ධයෙන් අනුගමනය කරමින් තිබෙන්නේ. එහෙම තිබියේදී දැන් රටේ වෙච්ච සෙසු ප්‍රහාර සම්බන්ධයෙන් අතඩංගුවට පතන පුද්ගලයන් සම්බන්ධයෙන් කුමන ආකාරයේ ක්‍රියාවලියක්ද පොලිසිය අනුගමනය කරමින් තිබෙන්නේ? අර ගෝඨාගම ප්‍රහාරකයන් අතඩංගුවට ගන්න ඒගොල්ලෝ දක්වන ප්‍රවේශම සැලකිල්ල අපිට පේන්නේ නැහැ දක්වනවා රටේ අනිත් සෙසු ප්‍රදේශවල පුද්ගලයන් සම්බන්ධයෙන්. සාක්ෂි නැතුව මුලින්ම පුද්ගලයා අතඩංගුවට ගන්න. පස්සේ තමයි සාක්ෂි හොයන්නේ. ඒක පැහැදිලිවම නීතියට පටහැනි තත්වයක්. පුද්ගලයෙකු අතඩංගුවට ගද්දි ක්‍රමවේදයක් තිබෙනවා. ඒ පුද්ගලයා යම් අපරාධී ක්‍රියාවක් කළ බවට සාක්ෂි තියෙන්න ඕන. එහෙම නැත්නම් සාධාරණ සැකයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් පැහැදිලි තොරතුරක් තියෙන්න ඕන. එහෙම කිසිවක් නැතුව පුද්ගලයන් අතඩංගුවට අරගෙන එතනින් පස්සේ සාක්ෂි හොයනවා නම් එහෙම ඒක පැහැදිලිවම දැනට අපේ තිබෙන නීතියට පටහැනි තත්වයක්. ඒක එක කාරණාවක්. ඊළඟ කාරණාව තමයි අපි දැක්කා දැන් පහුගිය කාලේ ලංකාවේ පොලිසියට OIC ලපත් කිරීම සම්බන්ධයෙන් විරෝධයක් ලොකු කතා බහක් මතු වුණා. ඒ පත් කරලා තිබෙන ආකාරය සම්බන්ධයෙන්. දැන් මෙතන වෙලා තිබෙන්නේ ඒ OIC ලා තමයි මේ දැන් වල දැන් පොලිසිය වල ඉන්නේ. ඉතින් ඒ OIC ලා මාර්ගයෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද සාධාරණ අපක්ෂපාති විමර්ශනයක්. දැන් අපි දන්නවා මේ රාහුල හිමියන් ඇතුළුව ওই විවිධ ප්‍රදේශවල දේශපාලන ක්‍රියාකාරීන් ඒ ප්‍රදේශවල සමාජ ක්‍රියාකාරීන් සමාජයේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා කටයුතු කරපු අයව අතඩංගුවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ උද්ඝෝෂණ වල හිටපු අයව අතඩංගුවට පත් වෙලා තිබෙනවා. ඉතින් එවැනි අතඩංගුවට ගැනීම සිද්ධ වෙන්නේ ඒ ප්‍රදේශවල ඉන්න දේශපාලඥයන්ගේ උපදෙස් අනුවද මෙහෙවීම අනුවද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. ඒ නිසා පැහැදිලිවම කියන්න ඕනේ කාරණාව තමයි පොලිසිය කටයුතු කරද්දී අපක්ෂපාතීව විවිධ භාවයකින් කටයුතු කරන්න අවශ්‍යයි. ඉතින් පොලිසිය සම්බන්ධයෙන් මහජනතාවට තියෙන විශ්වාසය බිඳ වැටුනොත් එහෙම
මහජනතාව නීතිය ක්‍රියාත්මක කරන්න නැත්නම් යුක්ති ඉෂ්ට කරගන්න ඒගොල්ලෝ විවිධ ක්‍රමවේද හොයන්න පුළුවන්. ඒ නිසා ඒකට තියෙන ඉඩකඩ නතර කරන්න නම් පොලිසිය මේ කරන අත්අඩංගුවට ගැනීම නීතියට අනුකූලව කරන්න අවශ්‍යයි. සාක්ෂි සහිතව පුද්ගලයන්ට අත්අඩංගුවක් ගන්න අවශ්‍යයි. මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයෙන් පොලිසිය කටයුතු කරන්න අවශ්‍යයි. වැලකඳුවල රාහුල හාමුදුරුව අපි අඳුරගන්නේ පරිසර ශාස්ත්‍රයේ වැඩ කටයුතු වලදී උන්වහන්සේත් අපිත් අතර මේ රටේ අපි ගෙන ගියපු පරිසර අරගලයේදී අපි එකිනෙකට එකිනෙකා සම්බන්ධ වෙලා ඒ අරගලය මෝහත් කරන ලොකු වැඩ කොටසක් කරගෙන ආවා. අපි දන්නා පරිදි අපේ රාහුල හාමුදුරුව කියලා කියන්නේ මේ රටේ ගම්වල ඉන්න හරි අධ්‍යාපනයක් ලබා ගන්න නොහැකුණු දිලිඳු දරුවන් වෙනුවෙන් ඒ වගේම අලුත් પરම්පරාව වෙනුවෙන් අලුත් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වලා දෙමින් උන්වහන්සේ තමගේ පන්සලේ සබාධම් පාසල ආරම්භ කළා තිබුණා. අපටත් උන්වහන්සේ මෑතකදීත් ආරාධනා කළා ඒ දරුවන් වෙනුවෙන් අලුත් මානයකින් කොහොමද පරිසරයේ සබාධම් අපි කියවා ගන්න කියන එක පිළිබඳව සංවාදවල නිරත වෙන්න කියලා. එවැනි නිස්සරණ අධ්‍යාපනයෙන් තමගේ වැඩ කටයුතු කරගෙන ආපු ඒ හාමුදුරුව අපි කියනවා ඉතාමත්ම පැහැදිලිව සැබෑම බුද්ධ පුත්‍රයෙක්. රැස් කරන්නන් ඉන්න බුද්ධ පුත්‍රයෝ කියලා කියාගෙන රැස් කරන ඇලෙන බුද්ධ පුත්‍රයන් ඉන්න සමාජයක රැස් කිරීම වෙනුවට ඒ සියල්ල අත්හරින්මින් සැබවින්ම සමාජය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරගෙන ආපු උන්වහන්සේ පරිසර වේදියෙක් පමණක් නෙවෙයි හොඳ සමාජ ක්‍රියාකාරකෙක් ඒ වගේම දේශපාලන ක්‍රියාකාරකෙක්. අපි දැක්ක පහුගිය කාලේ වල් සපුගල ගොවීන්ගේ ගොවි අරගලයේදී උන්වහන්සේගේ මැදිහත් වීම කෙබඳුද කියලා. හම්බන්තොට රාජපක්ෂවරුන්ගේ බල කඳවුරේ ඉඳගෙන රාජපක්ෂවරුන්ගේ මෙර දේශපාලනයට එරෙහිව ඔවුන්ගේ ජනතා විරෝධී දේශපාලනයට එරෙහිව පරිසරයත් මූලික කරගෙන උන්වහන්සේගෙන ගියපු අරගලය රාජපක්ෂවරු ඉවසුවේ නැති බව අපි දැනගෙන හිටියා. මේක අමුතු දෙයක් නෙවෙයි. මේ සෙල්ලම අපිට අලුතෙන් කියවා ගන්න දෙයක් නෑ. ලෝකයේ ඉතිහාසයේ පුරාම අපි දැකලා තියෙන දේ තමයි අරගල කරන්නන්ට එරෙහිව පාලකයින්ගේ එකම උත්තරය තමයි ප්‍රචණ්ඩත්වය සහ මර්ධනය කියලා කියන්නේ. රාජ්‍ය වුන් පවත්වගෙන යන්නේ ඒ සඳහාම තමයි. රජය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි පන්ති පීඩක උපකරණයක් කියලා තමයි අපි තේරුම් අරගෙන තියෙන්නේ දේශපාලනිකව. ඒ නිසා වැකඳුල රාහුල හිමියන් ප්‍රමුඛ අපේ පේමරත්න හාමුදුරුව ප්‍රමුඛ විශාල පිරිසක් කිසිම නීතියකට යටත් නොවන විදිහට අසාධාරණ ලෙස අත්අඩංගුවට අරගෙන තියෙනවා. අපිට කිසිම ගැටලුවක් නැහැ. ප්‍රහාරකයාට නීතිය ක්‍රියාත්මක කරන ගමන් ප්‍රතිප්‍රහාරකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළාට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රතිප්‍රහාරකයනුත් නෙවෙයි අත්අඩංගුවට ගන්නෙ. රාහුල හාමුදුරුවෝ හෝ ඒ අත්අඩංගුවට අරගෙන ඉන්න පේමරත්න හාමුදුරුවෝ ඒ කණ්ඩායම මේ කිසිම ප්‍රචණ්ඩත්වයකට සම්බන්ධ වෙච්ච අය නෙවෙයි. මේ අපි දැක්ක 83 කළු ජූලිය නිර්මාණය කළා මේ රටේ තරුණ සංහාරයක් කරන්න පාර කපාගත්ත හැටි පාලකයෝ ඒ වගේම උත්සාහ කරන වුන් අප්‍රේල් 9 වනදා සිද්ධිය උපයෝගී කරගෙන සැබවින්ම මේ රාජපක්ෂ ප්‍රමුඛ මේ ධනවාදී කඳුරට එරෙහි අරගල කරුවන් දඩයම් කිරීමට මර්ධනය කිරීමට ඔවුන් මේ අවස්ථාව උපයෝගී කරගන්නා බව තමයි අපට හොඳට පෙනිලා තියෙන්නේ. ඒ වගේම මේ වෙනකොට වැකඳුල රාහුල හාමුදුරුව ප්‍රමුඛ පිරිස පමණක් නෙවෙයි අපට ලැබිලා තියෙන තොරතුරු අනුව 2000කට ආසන්න පිරිසක් මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන තියෙනවා. මීට පෙර කතා කරපු නීතිච්ච මහත්මයා කිව්වා වගේම පහාරකයාට එරෙහිව නීතිකාත්මක කරන්නට මන්දගාමීව වැඩ කරන මැලිවෙන මේ නීතිය පොලිසිය බොහෝම වේගවත්ව කිසිදු ආකාරයකින් ප්‍රචණ්ඩත්වයක නිරත නොවුණු මේ අරගලයට පණපවන ජනතාවට සැබවින්ම ආදරය කරන අරගල කරුවන් දඩයම් කරන්න උත්සුක වෙලා තිනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා වැකඳුල රාහුල හිමියන් ප්‍රමුඛ ඒ අත්අඩංගුවටගත් පිරිසට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න ඒව වහාම නිදහස් කරන්න කියන ඉල්ලීම කරන ගමන්ම අනිත් අත්අඩංගුවටගත් පිරිසටත්
හරියට නීතිය ක්‍රියාත්මක කරන්න ඒ සියල්ලට පෙර ප්‍රහාරකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපි නීතිය ක්‍රියාත්මක කරන සියලු ආයතන වලින් ඉල්ලා සිටින්නේ. වැකන්දවල රාහුල් හාමුදුරුව වගේම දේවාල දුම හේමරත්න හාමුදුරුව අපි දන්නේ ගොඩාක් බොහොම ඈත ඉඳන්. කෙටියෙන්ම කිව්වොත් මහින්ද රාජපක්ෂලට රටම වසඟ වෙලා හිටපු වෙලාවේ තමයි අපි උන්වහන්සේව අඳුරගන්නේ. එතකොට අපි රාහුල් හාමුදුරුවත් එක්ක විශේෂයෙන් පරිසර ක්‍රියාකාරී වැඩ ඒ වගේම තරුණ තරුණියන් දැනුවත් කිරීමේ ඔවුන් බල ගැන්වීමේ ඔවුන්ට අධ්‍යාපනය ලබා දීමේ වැඩ කටයුතු වල නිරත වුණා. එතකොට ඒ වෙලාවේ රාහුල් හාමුදුරුව වැඩ කරේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන්. ඉතින් පොදු ජනතාවගේ යහපතට වෙනුවෙන් උන්වහන්සේ කරපු වැඩ දමට පමණක් සීමා වුණේ නැහැ. ඇත්තටම ඔය රිලාගල යාය වගේ මේ කඳු බොහොම මේ ජල පෝෂක ප්‍රදේශ කුණු කොල්ලෙට විකුණන හදන වෙලාවේ ඒවා අකුලගෙන විලි ලැජ්ජාව නැතුව ඉන්න රාජපක්ෂලට සිද්ධ වුණේ රාහුල් හාමුදුරුව වගේ ක්‍රියාකාරීන් ඉන්න සිංහ රාජයේ වගේ මහා දැවැන්ත ව්‍යාපාරවලට උන්වහන්සේ නායකත්වය දෙන්න ඉස්සරහට ආවා. ඒ විතරක් නෙවෙයි අපි අහනවා උන්වහන්සේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීම රාජපක්ෂලට රිදෙන්න හේතුව මොකද්ද? දැන් අපිට ඒක පැහැදිලි. දැන් ජනතාව වසඟේ ඉවර හින්දා ඒක නිසා උන්වහන්සේ වැඩ කරේ රටේ පොදු ජනතාව වෙනුවෙන් යහපත වෙනුවෙන්. ඒක රිදෙන එවුන් මේක වැරදි විදියට අරගෙන තියෙන එක ගැන අපිට තියෙන විශාල විරෝධයක්. එතකොට උන්වහන්සේට කිසිම වෙලාවක මේ විදියට මේ මිනිසුන්ව කුප්පන්න මිනිසුන්ව කලබල කරන්න කිසිම අවශ්‍යතාවයක් තියෙච්ච කෙනෙක් නෙමෙයි. අපි උන්වහන්සේව ඊටාම ළඟින් ඇසුරු කරන අය විදියට දන්නවා. අපි විශාල කම්පැනියකට පත් වෙනවා. ඇත්තටම මේ මිනිස්සු කතා කරන්නේ මුන් සුදු වෙනදගෙන කතා කරන්නේ මහලුපුවට මේ මුළු මේ රටටම ආදරේ. ඒ ඇත්තම රටට ප්‍රේම කරන ආදරය කරන රටට ඇත්ත ධර්මයේ දේශනා කරන මේ මගේ යන මිනිස්සුන්ට මේ යතිවරුන්ට හාමුදුරුවන්ට මෙහෙම කරනවා නම් ඇත්තටම මේ වෙලාවේ මම පොලිසිය ගැන විශ්වාස කරන්න බෑ අපිට. අපි ජනතාවට කියනවා. අපි කලාකරු විදියට ජනතාවට කියනවා මුන් ගැන බලා ගන්න. මුන් ගැන බලා ගන්න කියන්නේ මුන්ට දෙන්න විදියට උත්තර මුව පිළිකුල් කරන්න. මුන්ට මූණ දෙන්න එපා. මුන්ට සමාජයට එන්න බැරි වෙන්න මුන්ව ප්‍රතික්ෂේප කරන්න. අපි කිසිම වෙලාවක අපි මේ වගේ මේ පහරදීම් අනුමත කරන අය නෙවෙයි. හාමුදුරුව කිසිම වෙලාවක එහෙම කරලා නැහැ. එතකොට උන්වහන්සේ අත්දැන්නඟුවට ගැනීම මේ සිද්ධ කරන්නේ යහපත වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන අයට කටවහගෙන හිටපල්ලා කියලා කියන්න. එහෙම කියන්න නම් හදන්නේ ඒ වගේ උන් පාලක විදියට තියාගන්නේ මොකටද කියලා අපි ජනතාවගෙන් ප්‍රශ්න කරනවා. අපි ආරාධනා කරනවා 31 හැමෝම එන්න. මේ නිහඬ විරෝධයෙන් අපි පෙන්නමු මේ වැඩේ උඹලට කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන අපේ සමගිය එකමුතුකම රාහුල් හිමියන් වෙනුවෙන් පෙනී සිටීම අපි ප්‍රදර්ශනය කරමු. බොහොම ස්තුතියි. අනීතික ආකාරයෙන් අත්අඩංගුවටගෙන මේ ආකාරයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබීම ශ්‍රී ලංකාවේ පරිසර ක්‍රියාකාරීන් හැටියට අපි ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඒ වගේම උන්වහන්සේ මේ ආකාරයෙන් තාඩන පීඩනයට ලක් කරලා ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණ වෙනුවෙන් අපි ගෙනියන මේ සමස්ත පරිසර ක්‍රියාකාරීන් ගෙනියන අරගලය නැවැත්වීමට කිසිම හැකියාවක් නැති බවත් අපි මේ පාලකයන්ට ඉතා තරයේ අවධාරණය කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා රාහුල ස්වාමීන් වහන්සේ වගේම මේ ප්‍රේමරතන ස්වාමීන් වහන්සේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා බිමුල්ල ප්‍රදේශයේ එම විහාරස්ථානය පාදක කරගෙන සිදු කරගෙන ගිය සාසනික සහ සංස්කෘතික කටයුතු වලට අමතරව ශ්‍රී ලංකාවේ මුළුමහත් සමස්ත පරිසර පද්ධතීන්ම ආරක්ෂා කර ගැනීම සඳහා උන්වහන්සේ ප්‍රබල සටනක් ගෙන ගියා. අපිට මේ අවස්ථාව මතක් වෙනවා හම්බන්තොට වනාලි කළමනාකරණ රක්ෂිතය ව්‍යාපාරිකයන් අතර බෙදා ගැනීමේදී ඊට විරුද්ධ වරංගල කරපු ප්‍රධාන හිමිනමක් හැටියට අපිට රාහුල් හාමුදුරුවෝ අඳුන්වන්න පුළුවන්. ඒ වගේම අපිට මතකයි හම්බන්තොට බෙලියත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට ආයත රිලාගල අයය ගල්කොරියකට පැවරීමට මේ තුප්පහි ආණ්ඩුව කටයුතු කරපු අවස්ථාවේ ඊට ඍජුව විරෝධය දක්වපු ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට අපිට මේ රාහුල් හාමුදුරුවන් ඇතුළු කණ්ඩායම හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයෙන් ප්‍රාදේශීය වශයෙන් වගේම ජාතික මට්ටමේ පරිසර අරගලවල නායකත්වය ගැන හිටපු මේ
වැකන්දල රාහුල ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගැනීමෙන් අනීතිකව රඳවා තබා ගැනීමෙන් අපේ රටේ පරිසර සංරක්ෂණය සඳහා ගෙන යන අරගලය නවත්තන්න පුළුවන් කියලා මේ ආණ්ඩුව හිතනවා නම් ඒක ඇත්තට මිත්‍යාවක් විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ මේක ලංකාවට විතරක් පොදු කාරණයක් නෙවෙයි ලෝකේ බැලුවොත් අපි දන්නවා ඉඩම් සහ පරිසර සංරක්ෂණය වෙනුවෙන් කැපවෙච්ච ක්‍රියාකාරීන් බොහෝ පිරිසක් විවිධ සාධන පීඩන වලට ලක් කිරීම සහ මරණයට පත් කිරීම පහුගිය ඉතිහාසයේ පුරා සිද්ධ වෙලා තියෙනවා විශේෂයෙන්ම 2020 වර්ෂයේදී ග්ලෝබල් විට්නස් සංවිධානය මගින් නිකුත් කරපු වාර්තාවේ සඳහන් වෙනවා මේ ආකාරයෙන් ලෝකයේ ඉඩම් සහ පරිසර ක්‍රියාකාරීන් 227 දෙනෙක් මේ ආකාරයෙන් මරණයට පත් වෙලා තියෙනවා ඒ වගේම තාඩන පීඩන වලට ලක් කිරීම සහ හිරගත කිරීම ඊට වඩා විශාල ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා නමුත් ඒ කිසිදු තාඩන පීඩනයකින් ශ්‍රී ලංකාවේ සහ මේ අවට මුහුදු තීරයේ ඇතුළු මේ සමස්ත පරිසර පද්ධතීන් සියල්ල ආරක්ෂා කර ගැනීම සඳහා මෙරට පරිසරවේදීන් ගෙන යන අරගලය අඩියකින්වත් පස්සට ගැනීමට අපි සූදානම් නැති බව සඳහන් කරනවා ඒ වගේම උන්වහන්සේ ඉදිරියටගෙන උන්වහන්සේ මේ අනීතික අත්අඩංගුවට ගැනීම වලින් කෙසේ හෝ මුදවා ගැනීමෙන් පසුව එතු උන්වහන්සේගේ නායකත්වයේ සහිත අපි මේ සමස්ත පරිසර අරගලය ඉදිරියට ගෙන යන බව ඉතාම අවධාරණයෙන් මේ අවස්ථාවේ කියන්න කැමතියි අපේ රටේ පාලකයන්ට එක එක කාලවල වලට එක එක ස්ලෝගන් තියෙනවා දැන් පහුගිය කාලේ තිබුණා එක රටක් එක නීතියක් කියන එක හැබැයි දැන් අපිට පේනවා මේක එක රටක් එක නීතියක්ද එක රටක් නීති ගොඩක්ද කියන එක මෙතන හිටපු සියලුම දෙනාම අදහස් දැක්වුවා මේ ගෝඨාගමට පහර දීමට පැමිණි කිසිම කෙනෙකුට හරි විදිහට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැතුව මේක සංවිධානය කරපු මේකට අවස්ථාව ලබා දීපු වට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව මේ පරිසරය වෙනුවෙන් මේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු භික්ෂුන් වහන්සේලා අත්අඩංගුවට ගන්න. එතකොට මේ රාහුල හාමුදුරුවෝ කියන්නේ මේ ඒ මේ මේ පරිසරය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු හාමුදුරු කෙනෙක්. ඒ වගේම මේ රටේ ඉන්න අනිත් භික්ෂුන් වහන්සේලා වගේ සැපපහසු ජීවිත ගත කරන V8 පදින හාමුදුරු කෙනෙක් නෙමෙයි. එතකොට මේ හාමුදුරුවෝ බිම්මට්ට මේ ගම්වල මිනිස්සු ගම්වල මේ හම්බන්තොට වගේ දුෂ්කර පළාත්වල ඉන්න මිනිස්සු දුෂ්කර පළාත්වල ඉන්න ළමයින්ට උගන්නපු ඒ මිනිස්සු වෙනුවෙන් කතා කරපු ඒ මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු භික්ෂුන් වහන්සේ නමක්. එතකොට ඒ වගේ භික්ෂුන් වහන්සේ නමක් සෝන් කොටක් ඇඩුවයි කියලා අත්අඩංගුවට ගන්නවනම් මම දන්නේ හැමෝම කියනවා මෙතන ඒ හාමුදුරුව එතන ඉඳලත් නැහැ. එතකොට ඒක ප්ලෑන් කරා කියන්නත් බෑ. මොකද මේ සෝන් කොටක් කියන්නේ මේ ලංකාවේ ඕනතරම් සෝන් කොට කැඩිලා තියෙනවනේ. එතකොට මේක මේ කැඩිච්ච සෝන් කොටත් මේ මහා අපූර්ව සෝන් කොටක් නෙමෙයි. සාමාන්‍ය සෝන් කොටක්. එතකොට එහෙම එකක් කැඩීම සම්බන්ධයෙන් මේ හාමුදුරුවන්ට අනීතික විදිහට දඬුවම් පමුණවනවා අපි ඒකට විරුද්ධ වෙන්න ඕනේ. මොකද පරිසරවේදීන් ඉන්නේ බොහොම සුවල්පයි මේ රටේ. කොහොමද මිනිස්සුන්ට මේ පරිසරවේදීන් වැඩ කරන්නේ රටේ මිනිස්සුත් එක්ක. මේ රටේ පරිසර විනාශයන් සිද්ධ කරන්න වැඩි ප්‍රමාණයක් 70%කටත් වැඩිය පරිසර විනාශයන් සිද්ධ වෙන්නේ රටේ ඉන්න දේශපාලඥයන්ගෙන්. එතකොට මේ දේශපාලඥයන් එක්ක තමයි නිරන්තරයෙන්ම පරිසරවේදීන් හැප්පෙන්නේ. එතකොට බිම්මට්ට මේ ඉන්න මේ වගේ භික්ෂුන් වහන්සේලා ඉතාමත් ලොකු හේසක් ගන්නවා පරිසරය ආරක්ෂා කරන්න ගම්වල මිනිස්සුත් එක්ක. එතකොට ඒ වගේ අයව අත්අඩංගුවට ගැනීම සහ ඒගොල්ලොන්ව තලාපෙලා දාන්න හැකියාවක් පහුගිය කාලේ එන්නේ ආවේ නැහැ. ඉතින් මේක ප්‍රස්තුතේ කරගෙන මේ ප්‍රහාරය ප්‍රස්තුතේ කරගෙන භික්ෂුන් වහන්සේව අත්අඩංගුවට මේ හාමුදුරුවන් අත්අඩංගුවට අරන් තියනවා නම් ඒකට අපි අර ඒගොල්ලොන්ගේ භාෂාවෙන්ම කියනවා පළමුවත් විරුද්ධයි දෙවනුවත් විරුද්ධයි තෙවනුවත් විරුද්ධයි. බොහොම ස්තුතියි. News reporter Varanen Tora Apakshapati Vartakaranaya.